සුබදවසක් වේවා සීල් දෙනාට. ඉතින් අද අපේ පාඩම බිම් මැනීම. හරි බිම් මැනීමේ එහෙම නැත්නම් ජයපති තාක්ෂණයේ 12 වෙනි ශ්‍රේණියේ 3 වෙනි පාඩම බිම් මැනීම. ඒකේ 3 වෙනි කොටස. අද අපේ BST Drive සිංහල YouTube නාලිකාවේ මේක කටි බලන්න පුළුවන්. 3 වෙනි කොටස තමයි තියෙන්නේ බිම් මැනීමේ විවිධ ශිල්ප ක්‍රම. ඉතින් ඊට කලින් කියනවා ළමයි අපේ නාලිකාව තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මොකද ඉස්සරහදී අපේ තව තව පාඩම් වල වීඩියෝ කටින් අරබන්න පුළුවන් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම යාළුවන්ට ෂෙයා කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, ලයික් කරන්න කියමින් අපි පාඩමට සම්බන්ධ වෙමු. හරි. බිම් මැනීමේ ශිල්ප ක්‍රම. ඉතින් අපි මීට කලින් ගණන් ගත්ත ළමයි බිම් මැනීමේ මේ මූලිකාංග පිළිබඳ අපි ඉගෙන ගත්තා. ඒ වගේම බිම් තිරස් දුර මැනීම, ඒ වගේම සිරස් දුර මැනීම, ඒ වගේ දේවල් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ බිම් මැනීම කියන්නේ මොකද්ද කියලා අපි ඉගෙන ගත්තා. අද තියෙන්නේ බිම් මැනීමේ විවිධ ශිල්ප ක්‍රම පිළිබඳ ඉගෙන ගැනීම තමයි තියෙන්නේ. ඉතින් අපි නම් පාඩමට යමු. බිම් මැනීමේ ශිල්ප ක්‍රම. යම් බිම් කොටස මැනීම සඳහා විවිධ ශිල්ප ක්‍රම යොදා ගැනීම. අතීතයේදී යොදාගත් ක්‍රම වර්තමානයේ වන විට යොදා ගැනීම සීමා සහිත වී ඇත. ඇති අතර වර්තමානයේදී නවීන සහ ඉලෙක්ට්‍රොනික ක්‍රම යොදා ගැනීම. ගොඩක් අද අපි ගත්තොත් එහෙම මේ බිම් මැනීම සඳහා විවිධ ශිල්ප ක්‍රම අපිට අනුගමනය කරන්න පුළුවන්. හරි. බිම් මැනීම අපි ගත්තොත් එහෙම විවිධාකාර ශිල්ප ක්‍රම තියෙනවා. ඒ වගේ විවිධ ක්‍රම අපිට අනුගමනය කරන්න පුළුවන්. හරි. අතීතයේ යොදාගත් ක්‍රම වර්තමානයේ වන විට යොදා ගැනීම සීමා සහිත වී ඇති අතර වර්තමානයේදී නවීන සහ ඉලෙක්ට්‍රොනික ක්‍රම යොදාගෙන යනවා. අපි ගත්තොත් දැන් අතීතයේ විවිධ බිම් මැනීම් ක්‍රම අපි භාවිත කරලා තියෙනවා. හරි. ඔය පියවර බිම් මැනීම ක්‍රම අපි මීට කලින් ඉගෙන දිනවා. පියවර මැනීම, ඩම්බල් බිම් මැනීම විවිධ ක්‍රම අපි තියෙනවා. හරි. ඉගෙනගෙන තියෙනවා. අපි ඉදිරියට කතා කරමු. ඉතින් නමුත් අතීතයේ යොදාගත් සමහර ක්‍රම අද වෙන විට මේ මොහොත වෙන විට පාත වෙන්නේ නැහැ. නැත්නම් මේ අතීත ක්‍රම සීමා සහිත කරලා තියෙනවා. ඒ වගේම වර්තමානයේදී නවීන සහ ඉලෙක්ට්‍රොනික ක්‍රම ප්‍රධාන වශයෙන්ම බිම් මැනීම සඳහා යොදා ගන්නවා. කෙසේ නමුත් විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුවත් සමග නිපදව ඇති නවීන උපකරණ සමග මෙම කාර්යය තපහසුය. අපි ගත්තොත් එහෙම දැන් අතීතයේ පියවර මැනීමේ ක්‍රම, ඊට පස්සේ ඩම්බල් බිම් මැනීමේ ක්‍රම, ඉතින් මේ වගේ ක්‍රම යොදාගෙන තියෙනවා. හරි. හරි. නමුත් දැන් ප්‍රධාන වශයෙන්ම ওই ඩම්බල් බිම් මැනීම වගේ ක්‍රම අද මේ වෙනකොට විතර යොදා ගන්නේ නැහැ. මොකද ඊට වඩා නවීන සහ දියුණු ක්‍රම තියෙනවා. හරි. ඔකට ඒකත් දැනගන්න. හරි. අපි මොකද අපේ සිලබස් එකේ තියෙනවා ඩම්බල් බිම් මැනීම මේ වගේ ක්‍රම ගැන ඉගෙන ගන්න තියෙනවා. හරි. නමුත් ඒ ක්‍රම අද මේ වෙනකොට ගොඩක්ම භාවිත වෙන්නේ නැහැ. මොකද ඊට වඩා දියුණු ක්‍රම තියෙනවා. හරි. ඔව්. ඉතින් තමයි මේකෙදි කියන්නේ. කෙසේ නමුත් විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුව සමග නිපදව ඇති නවීන උපකරණ සමග මෙම කාර්ය පහසුයද. ප්‍රධාන වශයෙන්ම දැන් අද මේ තියෙන තාක්ෂණික දියුණුව සහ මේ විද්‍යාවේ දියුණුව මේ දේවල් එක්ක අපි ගත්තොත් එහෙම බිම් මැනීම සඳහාම විශේෂයෙන් නවීන උපකරණ මේ වෙනකොට හඳුන්වා දීලා තිනවා. ඉතින් ඒ නවීන උපකරණත් එක්ක මෙන්න මේ බිම් මැනීමේ කාර්යය තාමත් පහසු වෙලා තිනවා. ඒ වගේම අවට පරිසරයේ සංකීර්ණ ස්වභාවය නිසා බොහෝ පැරණි බිම් මැනීමේ ශිල්ප ක්‍රම වර්තමානයේ භාවිත කිරීම ඉතා පහසුයි. අද ගත්තොත් එහෙම දැන් ඉස්සර වගේ නෙවෙයි. දැන් ඉස්සර මේ ග්‍රාමීය දැන් අපි ගත්තොත් ලංකාව උනත් ගත්තොත් මීට ඉහත මීට අපි ගත්තොත් මීට අවුරුදු 10කට 15කට 20කට වගේ තියෙන ලංකාව උන අද තියෙන්නේ. මොකද අපි ගත්තොත් එහෙම බොහොම සංකීර්ණයි. හරි. ගස් කොළන් කපනවා, ඒ වගේ මේ එතනදී බිල්ඩින් එහෙම තමයි විද ගොඩනැගිලි ඉදි කරනවා. මොකද භූමිය අද හිස්ව පවතින්නේ නැහැ. හිස්ම හිස් ඉඩම් නැහැ අද හොයාගන්න. හරිම සංකීර්ණයි. මොකද දිනෙන් දින ජනගහනය ඉහළ යනවා. හරි. ඒ වගේම විවිධ අපි ගත්තොත් එහෙම මේ මේ බොහොම සරලව ගුවොත් එහෙම විවිධ ගොඩනැගිලි විවිධ සංවර්ධන ක්‍රියාවලි ආරම්භ වෙලා තිනවා. ඉතින් ඒවත් එක්ක අද මේ පරිසරය ඊටම සංකීර්ණ වෙලා තිනවා. ඉතින් ඒ වගේ ක්‍රමත් එක්ක අර පැරණි බිම් මැනීමේ ශිල්ප ක්‍රම අද මේ වර්තමානයේ වුණට භාවිත කරන්න ඊටමත් අපහසු වෙලා තිනවා. හරි. ඒක තමයි කියන්නේ. එහෙනම් අපි යමු. රයිට්. බිම් මැනීමේ විවිධ ශිල්ප ක්‍රම. ඉතින් මම කලින් කතා කරා මේ බිම් මැනීමේ දී විවිධ ඔය මතුවෙන ගැටලු ඒ වගේ දේවල් සමහර දේවල් කතා කරා. ඉතින් දැන් අපිට කතා කරන්න තියෙන ළමයි බිම් මැනීමේ විවිධ ශිල්ප ක්‍රම පිළිබඳ. හරි. බිම් මැනීම සඳහා පහත ශිල්ප ක්‍රම භාවිතය. අපේ මේ ජයපදයේ තාක්ෂණයේදී මේ පාඩම යටතේ මෙන්න මේ ශිල්ප ක්‍රම තමයි කතා කරන්න තියෙන්නේ. තලමේස මිනිත මැනුම, ඒ වගේම ධම්මල් මැනුම, මාලිමාව භාවිතයෙන් බිම් මැනුම, තියඩොලයිට් 2 භාවිතයෙන් බිම් මැනුම සහ පූර්ණමාන එහෙම නැත්නම් EDM භාවිතයෙන් මැනීම, ලෝකව්‍යාප්තර යාත්‍රා චර්ණ චන්ද්‍රිකා පද්ධතිය, ඡායාරේගන මිනිත, භූගෝල තොරතුරු පද්ධතිය කියන මෙන්න මේ බිම් මැනීමේ ශිල්ප ක්‍රම පිළිබඳව තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අද කතා කරන්න යන මේ ටික. එහෙනම් අපි පාඩමට යමු. තලමේස මිනිත බිම් මැනීම. තලමේස මිනිත බිම් මැනීම.
ඉතින් ළමයි මේ තලමේස මිනිත බිම් මැනීම සහ දම්මැල් බිම් මැනීම මම බොහොම සුළුෙන් තමයි මෙතනදී කතා කරන්න යන්නේ. මොකද අපි වෙනම තලමේස මිනිත බිම් මැනීම පාට් එකක් අපිට තියෙනවා. සබ්ජෙක්ට් එකේ අපේ සබ්ජෙක්ට් එකේ ජයපද තාක්ෂණයේදී සබ්ජෙක්ට් එකේ වෙනම කොටසක් වෙනම පාට් එකක් අපිට තියෙනවා. ඉතින් අපිට කතා කරන්න ඉතින් අපි එතනදී බොහොම ගැඹුරට කතා කරමු. නමුත් මෙතනදී දම්බල් බිම් මැනීම සහ තලමේස බිම් මිනිත බිම් මැනීම කියන දේ අපි බොහොම සුළුෙන් කතා කරමු. රයිට්. තලමේසයක් සහ විශේෂිත උපකරණ කීපයක් ගොදායන යම් භූමි ප්‍රදේශයක පිහිටන විවිධ වස්තුන්ගේ පිහිටීම සඳහා මැනුම් ලබා ගැනීම සිදු කරයි. ඔය ප්‍රධාන වශයෙන් මේකෙදී මේසයක් සහ විශේෂිත උපකරණ. දැන් ඔකට පේනවා මේ රූප සටහන. විශේෂිත උපකරණ කීපයක් මේ යොදාගෙන ප්‍රධාන වශයෙන් තලමේස මිනිත බිම් මැනීමටම තියෙන අවිවිධ උපකරණ ටිකක්. හරි අපි ඒවා කතා කරමු. කීපයක් ගොදායන යම් භූමි ප්‍රදේශයක පිහිටන විවිධ වස්තුන්ගේ පිහිටීම සඳහා මැනුම් ලබා ගැනීම සිදු කරයි. ඔව්. මෙහිදී තෙපාවක් මත අපි විස්තර මම කියන්න දැන් තෙපා කියලා කියන්නේ මෙතන ඔකටට පේනවා මේ මේ තල මේසය තියලා තියෙන ඔය කූරු තුනක් වගේ පේනවා ඔකටට හරි අන්න ඒක තමයි තෙපා කියලා කියන්නේ අපි ස්ටේඩියා උපකරණ යටතේ කතා කරමු අපි වෙනම මේ වෙනම මම වීඩියෝ එකක් දාන්න හිතන් ඉනවා ස්ටේඩියා උපකරණ පිළිබඳ ඉතින් එතනදී අපි කතා කරමු මේ තල මේසය කියන්නේ මොකක්ද කියලා මම රූපසනාන එක පැහැදිලි කරනවා දැනට ඔකට බලන්න මෙතන මේ කූරු තුනක් වගේ පේන තල sorry මේ තෙපා හරි මේදි තෙපා මත සාවි කරන ලද තලමේසයක් මත ඇඳීමේ කඩදාසිය සාවි කර ඒහා සම්බන්ධ විශේෂිත උපකරණ කිහිපයක් භාවිතයෙන් බිමැසෙව. මේදි කරන්නේ ප්‍රධාන වශයෙන් තෙපාවක් මත තලමේසයක් තබලා මෙන්න මේ රූප සරණ දැක්කෙනා වගේ ඔකට පේනවා රූප සරණ. ඉතින් එතන ඇඳීමේ කඩදාසිය තියලා ඒ මාර්ගයේ විශේෂිත උපකරණ ටිකක් යොදාගෙන තමයි මේ අදාළ බිම් මැනීමේ කටයුතු එහෙම නැත්නම් බිම් සැලසුම් මේ වගේ දේවල් පිළියෙල කරන්නේ. මෙම ක්‍රමය භාවිතයෙන් කුඩා ඉඩම් කොටස් පහසුවෙන් මැනගත හැකි. ප්‍රධාන වශයෙන්ම තලමේස මිනිත බිම් මැනීමේදී කුඩා ඉඩම් කොටස් පහසුවෙන් මැනගන්න පුළුවන්. හරි. ඒ වගේ මැනුම් ක්‍රියාව සහ බිම් සැලසුම් මැනීම යන දෙකම එකම එකවර සිදුවීම මෙහි විශේෂත්වය. ප්‍රධාන වශයෙන් ගත්තොත් දැන් අපි දම්වැල් බිම් මැනීම එහෙම ගැන කතා කරොත් දම්වැල් බිම් මැනීම ගැන කතා කරොත් එතනදී ශේෂ්ත්‍රය එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම මේ අදාළ භූමිය මැනීම එක වෙලාවක් කරන්නේ ඊට පස්සේ සිතියම් ගත කිරීම නැත්නම් බීම් සැලැස්ම සකස් කිරීම තව වෙලාවක් කරන්නේ. ඒතර කාර්යාලය අපි ගත්තොත් එහෙම ශේෂ්ත්‍ර සහ කාර්යාල වැඩ කියලා දෙකට ඔක බෙදන්න පුළුවන්. නමුත් මේ තලමේස මිනිත බිම් මැනීම ගැන කතා කරොත් මැනුම් ක්‍රියාවලිය එහෙම නැත්නම් භූමිය මැනීම සිදු කරන අවස්ථාවේදීම අපිට බිම් සැලැස්ම අඳ ගන්න පුළුවන්. හරි. ඒතර ඔකට දන්නවා දැන් මම මෙතනදී මහා ලොකු දැන් බිම් මැනීම කියන්නේ මොකද්ද? ඒව හැම මම කිව්වේ නැහැ. මොකද අපි ඒව උගන්ලා තියෙනවා. හරි. මීට කලින් උගන්ලා තියෙනවා. ඒතර මම මේ අදාළ link වීඩියෝ ඒ අදාළ link මම ඔකට දාන්නම්. හරි. මේ description එකේ ඔකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ පාඩම් බලන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නවනම්. හරි. එතකොට හොඳට මතක තියාන්න මේ තලමේස මිට බිම් මැනීම. ප්‍රධාන වශයෙන්ම මැනුම් ක්‍රියාවලිය. හරි. මැනුම් ක්‍රියාවලිය සමගම බිම් සැලසුම මැදිමත් කරන්න පුළුවන්. ඔකට දාන්නවා. බිම්සල එහෙම නැත්නම් බිම් මැනීමේ අවසාන දේ එහෙම නැත්නම් අරමුණ වෙන්නේ එක්ක සිතියමක් නිර්මාණය කිරීම එහෙම නැත්නම් බිම්සලසුමක් නිර්මාණය. හරි. මේ ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඉතින් එතකොට නැවතත් කිව්වොත් නැවතත් කිව්වොත් මේ තලමේස මිනිත බිම් මැනීමේ ප්‍රධාන එහෙම නැත්නම් මට ස්පෙෂල් මෙතන විශේෂ කරලා කියන්න ඕන දේ තමයි මේ මැනුම් ක්‍රියාවලියත් එක්කම තමයි බිම්සලසුම් ඇඳීම යන මේ මේ ක්‍රියාවලිය දෙකම එකවර සිදු කරන්න පුළුවන්. හරි. එහෙනම් ඒක මම හිතන පැහැදිලි වෙන්නේ. ඉතින් අපි තලමේස මිනිත බිම් මැනීම පිළිබඳ අපි කතා කරමු. ඉදිරියේදී අපි හොඳට වෙනම පාට් එකකට කතා කරමු. එතක මේ ටික ප්‍රමාණවත්. එහෙනම් අපි ඊළඟ කොටස යමු. දම්බල් මැනීම. එතකොට මේ දම්බල් මැනීමත් අපි වෙනමම හොඳට කතා කරන්න තියෙනවා. මොකද අපි ගත්තොත් එමේ 2015 සිට. හරි 2015 සිට 2020 දක්වා මේ දක්වා පේපර් වල ඇවිල්ලා තිනවා මේ දම්බල් බිම් මැනීම පිළිබඳ. එතකොට අපි ඒ පිළිබඳවත් බොහොම ගැඹුරට කතා කරමු. හරි සිලබස් එක වෙනම තියෙනවා ගැඹුරට කතා කරමු. ඉතින් දැන්ට මේ ටික ඔකට දැනගන්න. දම්වැල් මැනීම. ලෝහ කම්බිනම පුරුක් අමුණා සකස් කළ දම්වැල් නම් උපකරණ භාවිතයෙන් සිදු කරන මැනුම දම්වැල් මැනුම නම් වෙයි. ප්‍රධාන වශයෙන් මේ දම්වැලක් ආධාර කරගෙන තමයි මේ දම්වැල් බිම් මැනීම සිදු කරන්නේ. ඔකට දන්නවා මෙතන දැන් තියෙන මේ 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 ලෝහ කම්බිනමලා පුරුක් අමුණා දම්වැල් කියන උපකරණය තමයි මේ දින්. හරි. එතකොට ඔකට පැහැදිලි මේ දම්වැල් මැනීම සිදු කරන්නේ මේක දම්වැලක් කියන මේ උපකරණය තමයි යොදාගන්නේ. හරි. රයිට්. රේකේ මිනුම් පමණක් ලබාගෙන භූමිය ත්‍රිකෝණ කිහිපයකට බෙදා බිම් මැනීම සිදු කරයි. ප්‍රධාන වශයෙන්ම මේකෙදී රේකීය මිනුම්. හරි. එහෙනම් තිරස් දුර. රේකීය මිනුම් පමණක් ලබාගෙන ප්‍රධාන වශයෙන්ම අදාළ භූමිය ත්‍රිකෝණ කිහිපයකට බෙදා බිම් මැනීම තමයි සිදු කරන්නේ ප්‍රධාන වශයෙන්. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් මේකෙන්දී අපි ගත්තොත් මේ දම්වැල් බිම් මැනීම දෙවෙන්නේ ළමයි ප්‍රධාන මූලධර්මය තමයි භූමිය ත්‍රිකෝණී එහෙම නැත්නම් භූමිය
ත්‍රිකෝණ වලට කැඩීම. හරි ත්‍රිකෝ එහෙම තමයි ත්‍රිකෝණික කරන්නේ. හරි අපි අපි මේ පාඩම් වල දිගන ගමු. ප්‍රධාන වශයෙන්ම දම්බල් බිම් මැනීමේ ප්‍රධාන මූල ධර්මය තමයි ළමයි ත්‍රිකෝණී කරන. එහෙම තමයි ඒ අදාළ ඉදම ත්‍රිකෝණ වලට බෙදා වෙන් කරගෙන තමයි අදාළ බිම් මැනීමේ කටයුත්ත සිදු කරන්නේ. ඉතා කුඩා බිම් කොටසක් මැනීම සඳහා ඉතා ප්‍රධාන වශයෙන්ම මේ ඉතා කුඩා බිම් කොටසක් මැනීම සඳහා තමත් යෝග්‍ය ක්‍රමවේදයක් තමයි මේ දම්බල් මැනීම කියලා කියන්නේ බොහොම සරලව. හරි ඉතින් මේ ටික තමයි බොහොම සරලව කටියට කතා කරන්න තියෙන අද මේ මේ දම්බල් මැනීම පිළිබඳ අපි ඉදිරියේදී කතා කරමු. ඒකින්දා කටිය මොකුත් බය වෙන්න එපා. හරි රයිට්. එහෙනම් මේ ඊළඟ කොටස යමු. මාලිමාව භාවිතයෙන් බිම් මැනීම. රයිට්. මෙම ක්‍රමයේදී තෙපාවක් මත සවිකර ප්‍රිස්ම මාලිමාවක් යොදවන්නේ. ඔව්. මේ මාලිමාව භාවිතයෙන් බිම් මැනීම කියන එකේදී ළමයි ප්‍රධාන වශයෙන් මේකෙදිත් තෙපාවක් මත සවිකරපු ප්‍රිස්ම මාලිමාවක් තමයි යොදවන්නේ. හරි මම රූපසලන් දාලා දෙනවා. මම ඔකට පෙන්නන්නම්. ප්‍රිස්ම මාලිමාව භාවිත කරමින් යම් රේඛාව දිගංශය. එහෙනම් එම රේඛාව උතුරු දිශාවේ සිට දක්ෂිණාවර්ත සාධන කෝණය මනින් ලබයි. ප්‍රධාන වශයෙන් අපි දිගංශය ගැන කතා කරා. ඔය තිරස් දුර මැනීමේ ක්‍රම sorry අපි ගත්තොත් එම මේ තිරස් කෝණ මැනීමේදී අපි කතා කරා මේ ඔය දිගංශය ගැන කතාව. හරි. එතකොට දිගංශය කියලා කියන්නේ ඔකට දන්නව යම් නිශ්චිත දිශාවක සිට දක්ෂිණාවර්තව සාධන ලබන කෝණය තමයි ඔය දිගංශය කියලා දිගංශය කියලා කියන්නේ. එතකොට මේකෙදි මේ ප්‍රිස්ම මාලිමාව භාවිතයෙන් ප්‍රධාන වශයෙන් කරන ළමයි අපි ගත්තොත් එහෙම යම් නිශ්චිත දිශාවක් තියෙනවා. ඒ දිශාවේ සිට දක්ෂිණාවර්තව සාධන ලබන රේ කෝණය මැන ගැනීම තමයි ප්‍රධාන වශයෙන්ම කරන්නේ. හරි. මාලිමාව මගින් හැම විටම අදාළ ස්ථානයේ චුම්බක උතුරු දිශාව පෙන්වුම් කරයි. ප්‍රධාන වශයෙන් මේකෙදි මාලිමාව තමයි යොදාගන්නේ. මොකද දිගංශය කියලා කියන්නේ ඔකට දන්නවා ප්‍රධාන වශයෙන් යම් දිශාවකට දිශාවක් මූලික කරගෙන දිශාවක් බේස් කරගෙන තමයි ප්‍රධාන වශයෙන්ම මේකෙදි ඒ අදාළ කටයුත්ත කරන්නේ. අපි දන්නවා දැන් මෙතනදී දිගංශය කියන එකේ තේරුම ඔකට දන්නවා ළමයි යම් දිශාවකට. හරි. යම් දිශාවක අපි සලකුණු ලබන නිශ්චිත දිශාවක සිට දක්ෂිණාවර්තව සාධන ලබන කෝණය තමයි ඔය දිගංශය කියලා කියන්නේ. හරි. හරි. එතකොට ළමයි මේකෙදි ප්‍රධාන වශයෙන්ම මාලිමාවක් ආධාර කරගෙන තමයි මේකද කරන්නේ. එතකොට හැම වෙලෙම මාලිමාව උතුරු දිශාව තමයි පෙන්නුම් කරන්නේ. ඒක තමයි මේ කියන්නේ. මෙහිදීද මැනුම් ස්ථාන කීපයක් තෝරාගෙන එම මැනුම් රේඛාවල දිගංශය ප්‍රිස්ම මාලිමාව මගින් මනු ලැබේ. ඔව්. මේකෙදි කරන්නේ ළමයි අදාළ භූමියේ ඒ මැනුම් ස්ථාන කීපයක් තෝරගන්න. හරි. එම මැනුම් රේඛාවල දිගංශය ප්‍රධාන වශයෙන් මේ ප්‍රිස්ම මාලිමාව කියන උපකරණයෙන් මැනීම තමයි මේකෙදි කරන්නේ. ඒ අතරතුර මීටර් 50 සහ මීටර් 20 මිනුම් පටි යොදාගෙන විවිධ භූ ලක්ෂණ වලට අනුලම්බ දුර ගන්න ලැබේ. ඔය අනුලම්බ කියන කතාව මම පැහැදිලි කරන්නම්. හරි. හරි. මේකෙදි කරන්නේ ළමයි ඒ අතරතුර හරි මීටර් 50 සහ 20 කියන මිනුම් පටි යොදාගෙන ඒ යොදාගෙන භූමියේ තියෙන විවිධ භූ ලක්ෂණ වලට අනුලම්බ දුරක් ලබා ගන්න. ඔය අනුලම්බ කියන කතාව මම පැහැදිලි කරන්න. හරි. මැනුම් රේඛාවල දිග සහ දිගංශය මගින් මැනුම් රේඛා බිම් සැලසුම් කඩදාසි මත යම් පරිමාණයකට ඇඳිය හැකියි. ඔව්. ප්‍රධාන වශයෙන්ම ඔය මැනුම් රේඛා වල දිග සහ දිගංශය මගින් ඒ වගේ මැනුම් රේඛා බිම් සැලසුම් කඩදාසි මත යම් පරිමාණයකට අඳින්න පුළුවන්. දැන් අපි මේ විදිහට එහෙම තමයි මේ ප්‍රිස්ම මාලිමාව යොදාගෙන සිදු කරන බිම් මැනීමේදී අපි ප්‍රධාන වශයෙන් මැනුම් රේඛාවල දිග ඒ වගේම දිගංශය හරි ඒ වගේ දේවල් ඒ වගේ තොරතුරු ගන්නවා මේ අදාළ භූමිය. ඉතින් ඒ තොරතුරු පදනම් කරන ප්‍රධාන වශයෙන්ම බිම් සැලසුම් කඩදාසියක් මත යම් අදාළ පරිමාණයකට මේ බිම් සැලසුම නිර්මාණය කරගන්න පුළුවන් කියලා තමයි ඔය බොහොම සරලව කියන්නේ. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඉන්පසු අනුලම්බ දුර මගින් භූ ලක්ෂණ වලට සාපේක්ෂ පිහිටීම ලකුණු කරගත හැකියි. මෙහිදී මැනුම සඳහා මැනුම් ස්ථාන තෝරා ගැනීමදී එම ස්ථාන බාහිර චුම්බක ක්ෂේත්‍රවලට හසු නොවන ස්ථාන අසල පැවතිය යුතුය. නිදසුන් වශයෙන් අධිබලති විදුලි රහන් අසල මැනුම් ස්ථාන ලෙස තෝරා ගැනීම සිදු නොකළ යුතුය. මන්ද ප්‍රිස්ම මාලිමාව මගින් නිවැරදි චුම්බක උතුරු දිශාව පෙන්වන බව. මේකෙදි මේ කරන්නේ ළමයි ප්‍රධාන වශයෙන් මේ මැනුම් ස්ථාන තෝරා ගැනීමේදී එම ස්ථාන බාහිරවල අර චුම්බක ක්ෂේත්‍රවලට හසු නොවන ස්ථාන අසල පැවතිනවා. එතනදී නිදසුන් වශයෙන් මේකද කියනවා අධිබලති විදුලි රහන් අසල මේ මැනුම් ස්ථානස් තෝරා ගැනීමදී අපි සැලකිලිමත් වෙන්න. මොකද අපි ගත්තොත් එක මේක මාලිමාවක් උපයෝග කරගෙන තමයි මේක කරන්නේ. ඒතර මාලිමාව හැම වෙලාවෙම උතුරු දිශාව තමයි පෙන්වුම් කරන්නේ. එතකොට මේකෙදී අපි ගත්තොත් එහෙම දැන් අධිබල ඇති විදුලි රැහන් මේ වගේ තැන්වලදී මේ මැනුම් ස්ථාන විදියට තෝරා ගත්තොත් ඔකට දන්නවා අපි ගත්තොත් එහෙම දැන් විදුලි රැහන් තුලින් හරි යම් විදුලි ධාරාවක් ගමන් කිරීම ඒ වටා චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. එතකොට අධිබල ඇති විදුලි රැහන් අතර ඉතාමත් ලොකු විශාල චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙලා මාලිමාව අර දිශාව පෙන්වීම පිළිබඳ යම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එතකොට අර අපිට ලබා දෙනු ලබන தත්යන් එහෙම නැත්නම් හරියටම දැන් මේ පෙන්වන්නේ උතුරු දිශාවද
කියන ගැටලුවක් එනවා. මොකද මාලිමාවෙන් අපි දිශාව බලනකොට හැම වෙලෙම පෙන්වන්නේ උතුරු දිශාව. එතකොට අපිට සැකයක් එනවා. දැන් මේ වගේ ස්ථානයක් තෝරගත්තොත් අධිබලිත විදුලුන් රැහැන් අතර ඒ වගේ මනුම් ස්ථානයක් තෝරගත්තොත් ප්‍රධාන වශයෙන්ම අපිට සැකයක් එනවා. අපිට මේ ගන්න දත්වල නිර්වද්‍යතාවය පිළිබඳ යම් ගැටලුවක් එනවා. මොකද මේ දිශාව ඇත්තටම උතුරු දිශාවද කියලා. හරි. ඉතින් මේ වගේ ගැටලු එනවා. හරි. එතකොට මම මේකෙදි මේ අනුලම්බ කතාව ගැන කතා කරා. හරි අනුලම්බ කතාව ගැන කතා කරා. එතකොට ඊට කලින් මම මේ රූප සටහන ඔකට පෙන්නවා. ඔකට වම් මත පැත්තේ තියෙන රූප සටහන. එතකොට ළමයි මේ A කියලා කියන්නේ මනුම් ස්ථාන. හරි මනුම් ස්ථාන. එතකොට ඔකට පේනවා A කියන මනුම් ස්ථානයේ සිට යම් උතුරු දිශාවේ. හරි උතුරු දිශාවටද දක්ෂිණාවර්තව සාධන කෝණය තමයි මේකෙදි ගන්නේ කරන්නේ. එතකොට ළමයි මේ A ලක්ෂයට ඔකට පේනවා රේඛා දෙකක් යාවලා තිනවා. එතකොට මේ රේඛා දෙක තමයි මනුම් රේඛා කියලා කියන්නේ. හරි මනුම් රේඛා. එතකොට මනුම් ස්ථාන තමයි මේ A කියලා කියන්නේ. එතකොට මනුම් රේඛා කියලා කියන්නේ මේ A කියන ලක්ෂයට සම්බන්ධ වෙලා තියෙන රේඛා. හරි. එතකොට මේ අනුලම්බයක් කියලා කියන්නේ ළමයි දැන් මේ භූමිය ගත්තොත් දැන් මේ තියෙන්නේ භූමිය මැනීමේ කටයුතු සිදු කරන ගමන් තමයි මේ තියෙන්නේ. හරි මේ භූමිය. එතකොට මේ මැද බිල්ඩින් ඒ වගේ විවිධ භූ ලක්ෂණ තියෙන පුළුවන්. කඳු බිල්ඩින් අපි බිල්ඩින් කියලා කිව්වොත් විවිධ ගොඩනැගිලි වගේ දේවල් තියෙන පුළුවන්. එතකොට මේ ගොඩනැගිලි වල එහෙම නැත්නම් මේ භූ ලක්ෂණ වල හරි පිහිටීම් සොයා ගන්න ඕන. එතකොට මේ පිහිටීම් සොයා ගැනීම සඳහා හරියටම මේ භූමිය මේ බිල්ඩින්ම කොහෙද තියෙන්නේ කියලා හරියටම මේවා සිතියම් ගත කරන්න. එහෙනම් තම් බිම්සල්ස්ම ඇඳීම සඳහා අපිට ඒක වැදගත් වෙනවා. ඉතින් ඒ සඳහා තමයි අනුලම්බ ගන්න. ඒතර අනුලම්බයක් කියලා කියනම අපි මේ අනුලම්බ කතාව කතා කරමු දම්බල් බිම් මැනීම යටතේ. අනුලම්බයක් කියලා කියන්නේ ඒ අදාළ භූ ලක්ෂණයේ සිට මනුම් රේඛාවට. හරි අඳිනු ලබන රේඛාව තමයි ඔය අනුලම්බ කියලා කියන්නේ. නැවතත් කිව්වොත් අනුලම්බයක් කියලා කියන්නේ අදාළ භූ ලක්ෂණයේ සිට මනුම් රේඛාවට අඳිනු ලබන රේඛාව තමයි අනුලම්බ කියලා කියන්නේ. එහෙම කරන්නේ අනුලම්බ සලකුණු කිරීමක් කරන්නේ මේ බූලක්ෂණ වල සිට මනුම් රේඛාව දක්වා ඒ බූලක්ෂණ වල ඒ පිහිටීම සේවීම සඳහා. හරි පිහිටීම් පිළිබඳ යම් අදහසක් ලබා ගැනීම සඳහා තමයි ඔය අනුලම්බ ලකුණු කිරීම කරන්නේ. එතකොට මම මෙතන පොඩි දකුණු අත පැත්තේ රූප සටහන දාගෙන මේ අනුලම්බ පිළිබඳ. හරි අනුලම්බය පිළිබඳ මම බූලක්ෂණයක් එතන පේන තියෙනවා. ඊට පස්සේ මනුම් රේඛා තියෙනවා. හරි එතකොට අනුලම්බයක් කොහොමද ඇඳලා තියෙන්නේ කියලා ඔකටද පැහැදිලි වෙනවා. හරි එන අපි ඊළඟ කොටස දැන් මම දව පිස්ම මාලිමාව ඇසුරින් මේ බිම් මැනීම පිළිබඳව කට්ටේ යම් අවබෝධයක් එන්නේ නැති කියලා. හරි. ඔව්. මේ දින ළමයි ප්‍රිස්ම මාලිමාව. හරි ප්‍රිස්ම මාලිමාව කියන උපකරණය මේ තමයි උපකරණය හොඳට බලා ගන්න මේ දින ප්‍රිස්ම මාලිමාව කියන උපකරණය. එතකොට මේ උපකරණ වලින් බිම් මැනීමේදී වාසි අවාසි තියෙනවා. අපි ඉස්සෙල්ලාම කතා කරමු වාසි ප්‍රමාණය විශාල බිම් කෝසම් මැනිය හැකි වෙනවා. ප්‍රධාන වශයෙන් මේ ප්‍රිස්ම මාලිමාව භාවිතයෙන් බිම් මැනීමේදී ප්‍රමාණය විශාල. හරි එහෙනම් තම මාලිමා මනුම් ක්‍රමයේ ප්‍රධාන වශයෙන් වාසිය තමයි ප්‍රමාණයෙන් විශාල බිම් කොටසක් මයින්න පුළුවන්. හරි ප්‍රමාණයෙන් විශාල බිම් කොටසක් අපිට මැන ගැනීමේ හැකියාව තියෙන කිසිදු ගැටලුවක් නැහැ. ඊට පස්සේ අවාසිය. අවාසිය දෙකක්. તો විවිධ චුම්බක ශේෂ වල බලපෑමට උපකරණ නැතු වීම හේතුවෙන් පාටාංක වල නිර්වද්‍යතාවය අඩුයි. මම මේ පිළිබඳ කතා කරා. මොකද හැම වෙලේම දැන් මේ ප්‍රිස්ම මාලිමා ඔකට පේනවා උතුරු දිශාව තමයි පෙන්වන්නේ. හරි උතුරු දිශාව තමයි පෙන්වන්නේ. ඒතර යම් චුම්බක ශේෂ්ත්‍ර වල බලපෑමට මේක ලක්ුණොත් එහෙම අනිවාර්යයෙන්ම මේ දිශාවේ යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. එතකොට මේ පාටාකර නිර්වත්තාවේ අඩු වෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ වගේම භූෂණා වැඩි ප්‍රදේශන මනුම් කටු සිදු කිරීම අපහසු වෙනවා. ප්‍රධාන වශයෙන්ම අධික සංකීර්ණ භූෂ්මතා තියෙන ඔය මේ අපි ගත්තත් එහෙම ගොඩනැගිලි ඒ වගේ විශාල ඒවා මේ විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් ඒ වගේම භූෂණා වැඩි වැඩියෙන් තියෙන එහෙම තමයි භූමිසාර වැඩි ප්‍රදේශයක බිම් මැනීම කටයුතු කරන්න බෑ. මොකද අනුලම්බ ගන්න බෑ. හරි අනුලම්බ ගන්න හරි අමාරුයි අර මැනුම් රේඛා වලට. හරි මොකද අපි ගත්තොත් එම කතා කරන්නේ මොකද අනුලම්බයක් කියන්නේ කියලා. අදාළ භූ ලක්ෂණයේ සිට මේ මැනුම් රේඛාවට අඳුන ලබන රේඛාව තමයි අනුලම්බ කියලා. ඒතකොට මේ හැම වෙලාවෙම මේ සංකීර්ණ වෙන්න ඉඩ මේ භූමිසාර වැඩි වෙන්න අනුලම්බ ඇඳ ගන්න අපිට බෑ. හරි ඒක තමයි මේකේ තියෙන අවාසි. හරි එහෙනම් අපි ඊළඟට යමු. තියොඩලයිට් ටුව බාදෙන් බිම් මැනීම කෝණ මැනීමේ ක්‍රියාවලිය සඳහා තියොඩලයිට් ටුව නැමැති උපකරණය යොදා ගනී. මිනුම් සඳහා සාමාන්‍ය මිනුම් පටිය යොදා ගනී. ඔව් මේකෙදි ප්‍රධාන වශයෙන් මේ තියොඩලයිට් ටුව කියන උපකරණය කෝණ මැනීමේ ක්‍රියාවලිය සඳහා තමයි යොදා ගැනීම කරන්නේ. ප්‍රධාන වශයෙන් සිරස් සහ තිරස් තලවල කෝණ මේ මගින් මැනිය හැකි. ප්‍රධාන වශයෙන් අපි කතා කරා මේ ඉහතදී සිරස් සහ තිරස් තලවල කෝණ මනින්න තමයි ප්‍රධාන වශයෙන් මේ තියොඩලයිට් ටුව කියන උපකරණය ප්‍රධාන වශයෙන් යොදා ගන්න. රයිට්. තියොඩලයිට් ටු මැනීමේදීද මැනිය යුතු භූමිය මත මනුම් ස්ථාන කීපයක් ලකුණු කර එම මනුම් රේඛා සඳහා කෝණ මන ලැබේ. ඔව් ප්‍රධාන වශයෙන්ම අපි කතා කරමු කලින් මීට කලින් කතා කරමු මාලිමා මනුම් ක්‍රමය වගේ තමයි. හරි මාලිමා මනුම් ක්‍රමය වගේම තමයි මේකෙදිත්
මේකෙදි තීරලයිට් මැනුමේදී අර මැනු යුතු භූමිය මත මැනුම් ස්ථාන කීපයක් ලකුණු කර එම මැනුම් රේඛා සඳහා තමයි ප්‍රධාන වශයෙන් කෝණය කෝණ මනින්නේ හරි පැහැදිලි ඇති භූමිය ඇති සියලුම භූලක්ෂණ වල මැනුම් රේඛා මාගෙන් ආවරණය කළ හැකි වෙන පරිදි මැනුම් ස්ථාන සඳහා ස්ථාන තෝරා ගැනීම ප්‍රධාන වශයෙන් මේ භූමිය ඇති සියලුම භූලක්ෂණ වල මැනුම් රේඛා මගින් ආවරණය කළ හැකි පරිදි මැනුම් ස්ථාන සඳහා ස්ථාන තෝරා ගන්නවා මොකද ඒ මැනුම් ස්ථාන එහෙම තමයි මැනුම් රේඛා ස්ථාන තෝරා ගැනීම ප්‍රධාන වශයෙන් මේකෙත් මෙතෙන් කියන්නේ මැනුම් රේඛා ස්ථාන අපි ගත්තොත් මැනුම් රේඛා වගේ දේවල් මෙතෙන්දී තෝරා ගැනීම සිදු කරනවා එහෙම තමයි මැනුම් ස්ථාන තෝරා ගන්නේ මැනුම් රේඛා ප්‍රධාන වශයෙන්ම තෝරා ගන්නේ අනුලම්බ ඇඳීමට පහසු වෙන පරිදි හරි මොකද අනුලම්බ ඇඳීමට පහසු වෙන පරිදි තමයි ප්‍රධාන වශයෙන් මේ මැනුම් ස්ථාන මෙතෙන්දී කියන්නේ භූමිය ඇති සියලුම භූලක්ෂණ වල මැනුම් රේඛා මගින් ආවරණය කළ හැකි පරිදි මැනුම් ස්ථාන සඳහා ස්ථාන තෝරා ගන්නවා ප්‍රධාන වශයෙන් මෙතෙන්දී කියන්නේ මැනුම් ස්ථානය තෝරා ගන්නකොට ප්‍රධාන වශයෙන් මැනුම් රේඛා හරි අපි මේ දේ කතා කරා මැනුම් රේඛා මගින් මේවා එකතු වීමක් සිදු වෙනවා හරි මැනුම් ස්ථානවලදී ප්‍රධාන වශයෙන් එතකොට මේ මැනුම් රේඛා ස්ථාන තෝරා ගැනීම ප්‍රධාන වශයෙන් මැනුම් ස්ථාන තෝරා ගැනීම විදිහ ඔකට දන්නවා භූමිය ඇති සියලුම භූලක්ෂණ වලට අනුලම්බ ලබා ගැනීමට හැකි වෙන අයුරින් තමයි මේ මැනුම් රේඛා එමෙතන මැනුම් ස්ථාන ප්‍රධාන වශයෙන්ම තෝරා ගැනීම සිදු වෙන්න ඕන. හරි. මේදී මනුම් රේඛා වල දිග සහ අනුලම්බ සඳහා පාටන් ගැනීම මිනුම් පටි යොදා ගැනීම. ප්‍රධාන වශයෙන්ම මනුම් රේඛා වල දිග සහ අනුලම්බ සඳහා පාටන් ගැනීම මිනුම් පටි යොදා ගැනීම. ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් මේ මනුම් ස්ථාන වල තියෙනවා මේ මනුම් රේඛා. ඒතොර මනුම් රේඛා වල දිග සහ මේ අනුලම්බ සඳහා යදල තිරස් දුර ගන්න කිරීම සඳහා මිනුම් පටි තමයි ප්‍රධාන වශයෙන්ම දාන්නේ. මේ මනුම් රේඛා වලින් සමන්විත බහුවශ්‍රය පරික්‍රමණයක් ලෙස හැඳින්වෙයි. ඔව්. ප්‍රධාන වශයෙන් මේ මනුම් රේඛා වලින් සමන්විත වෙච්ච මේ බහුවශ්‍රය. හරි? බහුවශ්‍රය කියන බහුවශ්‍රයක් වගේ. හරි? හරි? නිකන් කොටුවක් වගේ ඔකට දැක්කා මීට කලින් මාලිමා මනුමෙත් ඔකට එක දැක්කා. නිකන් කොටුවක් වගේ මම මේකදී මම පැහැදිලි කරනවා. හරි? නිකන් බහුවශ්‍රයක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒකට අපි පරික්‍රමණයක් කියලා කියනවා. හරි? එතකොට මේකේදී ප්‍රධාන වශයෙන් මෙන්න ළමයි අපි ප්‍රධාන වශයෙන් මෙතෙන්දී තීරණට භාවිතයෙන් බිම් මැනීමේදී වෙන්නේ මම නැවතත් කියනවා මනුම් ස්ථාන කීපයක් භූමිය තෝරා ගන්නවා ඒ මනුම් ස්ථානේ තියෙන අපි ගත්තොත් එම මනුම් ස්ථාන කීපයක් තෝරාගෙන එම මනුම් රේඛා සඳහා තමයි අදාළ කෝණය ගන්න කිරීම සිදු කරන්නේ හරි ඒක තමයි මේකෙදී ප්‍රධාන වශයෙන් කරන්නේ මේකෙදී අනුලම්බ ලබා ගන්න ඕනේ ප්‍රධාන වශයෙන් භූමියේ භූවිෂ්මතාව ලක්ෂණ එක ඒ අදාළ භූමිය ඉතින් ඕක තමයි මේකෙදී කතා කරන්න තියෙන්නේ එහෙනම් අපි මේ කොටස යමු ඔව් ඉහත බිම් මැනුමේ වාසි ලගාවිය නොහැකි මට්ටම පිහිටන ගසක ගොඩනැගිල්ල උස නිර්ණය කිරීමට ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එම ගොඩක් භූමි දැන් සංකීර්ණයි කියලා කියවනේ. උතුර ගස් තියෙනවා ගොඩනැගිලි තියෙනවා. එතකොට ඒ වගේ ඒ අදාළ ඒ භූමිවල බිම් මැනීමේ කටයුතු සිදු කිරීම සඳහා හැම වෙලෙම තිරස් දුර ඒ වගේ දේවල් ප්‍රධාන වශයෙන්ම අනිත් එහෙම නැත්නම් දම්වැල් මැනීමේ ඒ වගේ බිම් මැනීමේ ක්‍රමවේද වලින් කරන්න බැරි දේවල් තියෙනවා. හරි? එතකොට මේ තියඩෝ ලයිට්ුව භාවිතයෙන් ප්‍රධාන වශයෙන්ම ලඟාවිය නොහැකි මට්ටම පිටන ගසක ගොඩනැගිල්ලක උස නිර්ණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා. ඒ වගේම සම්පූර්ණ ඉඩමක් වැඩි කොටසක් ආවනේ වෙන පරිදි ගොඩනැගිල්ල පිටන විට. ඔව් ප්‍රධාන වශයෙන් ගත්තොත් සම්පූර්ණ ඉඩමම ගොඩනැගිල්ලකින් ආවරණය වෙලා තියෙනවා නේද? එතනදීත් මේ තියෝඩෝ ලයිට්ව ගන්න පුළුවන්. මොකද අපිට සිරස් කෝණ එහෙම මයින්ඩ් ප්‍රධාන වශයෙන් එක වැදගත් වෙනවා. ඒ වගේම මැනියුතු ඉඩම සමතල නොවන විට තිරස් දුර මැනීමේ ගැටලු ඇති වෙනවා. ප්‍රධාන වශයෙන්ම මනින්න ඕන ඉඩම හරි ඉඩම සමතල නැත්නම් ඒක වල ගොඩනැලේ ගොඩනැගිලි ඒ වගේ තියෙනවා නම් ඒ වගේම අපි ගත්තොත් එහෙම තිරස් දුර මැනීමේ ක්‍රම වලින් ප්‍රධාන වශයෙන් පියවර මැනීම එතන දම්බල් මැනීම ඒ වගේ නොයෙකුත් බිම් මැනීම් ක්‍රම තියෙනවා. ඉතින් ඒ තිරස් දුර මැනීමේ මැනීම සිදු කරන්න බැරි ඉඩම් වල හරි එහෙම තමයි ඒ අදාළ ඉඩම සමතල නොවන විට ප්‍රධාන වශයෙන්ම මේ අපි තියඩෝ ලයිට්ව කියන උපකරණය භාවිත කරන ප්ලේවා විශාල ඉඩම් මැනීමේදීත් ප්‍රධාන වශයෙන්ම ලොකු ඉඩමක් නම් අපිට මේ තියෝඩෝ ලයිට්ව ක්‍රමෙන් ප්‍රධාන වශයෙන්ම බිම් මැනීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම ඉඩමක ගොඩනැගිලි හෝ දත්ත රසක් පිටන ත්‍රිකෝණ කිහිපයකට වෙන් කිරීමට අපහසු අවස්ථාවලදීත් අපිට ප්‍රධාන වශයෙන්ම මේ බිම් මැනීමේ ක්‍රමය කරන්න පුළුවන් මේ තියෝඩෝ ලයිට්ව මැනුම කියන. හරි ඔකට පැහැදිලි ඇති දැන් ඉඩමක් ගත්තොත් ගොඩනැගිලි හෝ දත්ත රසක් පිටනකොට සාමාන්‍ය දම්වැල් බිම් මැනීම වගේ සිදු කරනවා. මේක ත්‍රිකෝණ කිහිපයකට ඉඩම් බෙදන්න ඕන වෙන් කරන්න. ඉතින් ඒ වගේ ඉඩම ත්‍රිකෝණ කිහිපයකටම වෙන් කරන්න අමාරු අවස්ථාවලදී අපිට පුළුවන් මේ අදාළ බිම් මැනීමේ කටයුතු සිදු කරන්න. එතකොට ඔකට පේනවා පහළ රූප සටහනේ මේ තියඩෝ ලයිට් 2 භාවිතයෙන් කොහොමද මේ බිම් මැනීම සිදු වෙන්නේ කියලා. එතනදී මේ නිල් පාටින් ආවන කියලා තියෙන මේ කොටුවක් වගේ. හරි ඔකට පේනවා මේ මැනුම් ස්ථාන වල තමයි අදාළ උපකරණ තියලා තියෙන්නේ. එතකොට මැනුම් ස්ථාන
යාවෙන මේ රේඛා වලින් ඒක තමයි මැනුම් රේඛා කියලා කියන්නේ එතකොට මේ මැනුම් ස්ථානයක් තියෙන්නේ හරි එතකොට මේ මෙන්න මේ මැනුම් රේඛා වලින් යා වෙලා තියෙන මෙන්න මේ භූමියට තමයි ඔය පරික්‍රමණයක් කියලා කියන්නේ මේක බහුවස්ත්‍රයක් හරි පරික්‍රමණයක් කියලා කියන්නේ හරි ඔකටද දැන් පැහැදිලි ඇති හරි රයිට් එහෙනම් ඊළඟ කොටස යමු මේ දින ළමයි තියෝඩොරයිට් 2 කියන උපකරණ. එතකොට මේ තියෝඩොරයිට් 2 ඇහැ තියලා බලනවා. ඔකට පේනවා හරි. එතකොට ප්‍රධාන වශයෙන් සිරස්සා සිරස් තලයේ කෝණ මැනීම සඳහා තමයි ප්‍රධාන වශයෙන්ම මේක භාවිත කරන්නේ මේ උපකරණය. එතකොට තියෝඩොරයිට් 2 කියන උපකරණය ඔකටට අඳ ගන්න පුළුවන් වෙන්න ඕන. හරි. රයිට්. ඔව්. ඊළඟට ඉලෙක්ට්‍රොනික ක්‍රම. ඉලෙක්ට්‍රොනික ක්‍රම. හරි. ඉලෙක්ට්‍රොනික ක්‍රම ගැන තමයි අපි කතා කරන්නේ. වර්තමාන සංකීර්ණ පරිසරය තුළ සාම්ප්‍රදායික මැනුම් ක්‍රම භාවිතයෙන් ඉඩමක් මැනීම තාපාසි. මේ නිසා ඉලෙක්ට්‍රොනික ක්‍රමය හඳුනා දී ඇත. ඔව්. අපි දන්නවා සාමාන්‍යයෙන් මේ අද තියෙන මේ අද තියෙන ලෝකේ එහෙම නැත්නම් අද මේ තියෙන අපි ලංකාව ගැන කතා කරමු. මේ අද තියෙන පරිසරය. හරි? ප්‍රධාන වශයෙන් සංකීර්ණයි. හරි? සංකීර්ණයි කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම ගොඩනැගිලි වැඩි. හරි? ගොඩනැගිලි එහෙම තාමත් වැඩි භූමියක් නැතිනේ අද අද ගත්තොත් එහෙම නාගරීකරණය වෙලා තම සංකීර්ණ සංකීර්ණ භූමියක් තමයි තියෙන්නේ. මම ඊට කලින් මේක කතා කරා. හරි? එතකොට ඔය සාම්ප්‍රදායික ක්‍රම තියෙනවනේ. අපි ගත්ත උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දම්බල් මැනුම අපි ගත්තොත් එහෙම තලමේස මිනිත මැනුම ඒ වගේ සාම්ප්‍රදායික ක්‍රම තියෙනවා හරි ඒ වගේම පියවර මැනීම ඒ වගේ ක්‍රම තියෙනවා ඒතර ඒ වගේ ක්‍රම වලට ක්‍රම වලින් මේ අදාළ භූමි මැනීම පිළිබඳ ගැටලු සහගත අවස්ථා තියෙනවා ඒ වගේ ගැටලු සහගත බිම් මැනීම් කටයුතු සිදු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මේ ඉලෙක්ට්‍රොනික ක්‍රමය හඳුන්වා දීලා තියෙනවා හරි හරි මොකද සාම්ප්‍රදායික ක්‍රම වලින් අපිට බිම් මැනීම සිදු කරන්න අමාරුයි නම් ඉලෙක්ට්‍රොනික ක්‍රමයෙන් බිම් මැනීම සිදු කරන්න පුළුවන් හරි අපි බලමු මෙම ක්‍රමයෙන් මැනුම් සිදු කරන පූර්ණමාණය නැමැති උපකරණය උදායි ප්‍රධාන වශයෙන් මෙම ක්‍රමයේ මේ අදාළ මැනීම සිදු කිරීම සඳහා පූර්ණමාණය නැමැති උපකරණය යොදා ගන්න පුළුවන් පූර්ණමාණයක් කියන ඉලෙක්ට්‍රොනික දුර මැනීමේ උපකරණයක් එහෙනම් EDM අපි කතා කරා හරි ඉලෙක්ට්‍රොනික ඩිස්ටන්ස් මීටර් කියලා අපි කතා කරා තිරස් දුර මැනීමේ ක්‍රම යටතේ ඉලෙක්ට්‍රොනික දුර මැනීමේ උපකරණයක් ඒ වගේම ඩිජිටල් තියෝඩොරයිට් 2ක් එක්කිරීමෙන් සාධන ලද උපකරණයක් පූර්ණමාණය කියලා කියන්නේ ඔකට දානවා ඉලෙක්ට්‍රොනික දුර මැනීමේ උපකරණය සහ ඩිජිටල් තියෝඩොරයිට් 2ක් කියන ඒ උපකරණ දෙකේ එකතුවක් තමයි මේ පූර්ණමාණය කියලා කියන්නේ හරි මේ උපකරණ වර්තමානයේදී බිම් මැනුම් සඳහා යොදා ගන්න ජනප්‍රියම උපකරණය ගොඩාක් බිම් මැනුම් ක්‍රමවලදී මෙන්න මේ උපකරණය යොදා ගන්නවා හරි මේක ජනප්‍රිය ක්‍රමයක් හරි ජනප්‍රිය උපකරණයක් දිග සඳහා දිග සහ අදාළ කෝණ මැන විවිධ ස්ථානවල කණ්ඩාංක ඍජුවම ගණනය කර දීම මේ උපකරණයේදී ප්‍රධාන වශයෙන් ඕ ප්‍රධාන වශයෙන් මේ උපකරණයේ දිග දිග ඒ වගේම ඊට අදාළ කෝණ මැනලා විවිධ ස්ථානවල කණ්ඩාංක කෙලින්ම ගණනය කරලා ලබා දෙන ඔළු මේ උපකරණය. ඉතින් ඒක ප්‍රධාන වශයෙන්ම මේ උපකරණයේ තියෙන ප්‍රධාන වාසියක් විදිහට තමයි මේක ගන්න. හරි. එහෙනම් අපි ඊළඟ කොටස යමු. ඔව්. දැන් අපි මීට ඉහතදී දැන් අපි කතා කරා මේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයේ යම් විස්තරයක් අපි කරා. ඉතින් තව ටිකක් මේක පොඩ්ඩක් ගැඹුරට ඉගෙන ගමු මේ ටිකත් බලන්න. මෙම ක්‍රමයේදී රේඛීය මැනුම් රේඛීය මිනුම් ගැනීම සිදු කරන ලබයි. ප්‍රධාන වශයෙන් මේම ඉලෙක්ට්‍රොනික ක්‍රමයේදී රේඛීය මිනුම් ගැනීම තමයි සිදු කරන්නේ. පටික හොඳට මතක තියාගන්න ලක්ෂ දෙක අතර දුරේ ඍජු පාටක් ලබා ගත හැකි. ඔව්. ඔකට දන්නවද රේඛීය දුර කියලා කියන්නේ AB කියන ලක්ෂ දෙකක් තියෙනවා. මේ AB කියන ලක්ෂ දෙකේ ඍජු දුර තමයි ඔය රේඛීය දුර කියලා කියන්නේ. නැත්නම් තිරස් දුර කියලා කියනවා. හරි? මේක පැහැදිලි. වෙනත් ක්‍රමයකින් දුර මැනීම ප්‍රායෝගික නොවන අවස්ථාවලදී මෙම ක්‍රමය යොදා ගන්න ලැබේ. ඔව්. උදාහරණයක් වශයෙන් අර මම මුලින්ම කිව්වා කට්ටියට පියවර ක්‍රමය, දම්වැල් ක්‍රමය, මිනුම් පාටි ක්‍රමය, ඒ වගේ ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒ වගේ ක්‍රමවේද වලින් බිම් මැනීම කරන්න බැරි අවස්ථාවලදී මේ ඉලෙක්ට්‍රොනික ක්‍රමය යොදා ගන්න පුළුවන්. ඉතින් දැන් නම් ඇත්තටම ඔය දන් මේ දම්වැල් මැනුම, පියවර ක්‍රමය, මිනුම් පාටි ක්‍රමය, මිනුම් පාටි ප්‍රධාන වශයෙන් මිනුම් පාටි වලින් බිම් මැනීම සිදු කරන්නේ නැහැ. හරි අහම්බෙන් තමයි ඕක වෙන්නේ. දැන් මේ වගේ උපකරණ හඳුන්වා දීලා තියෙන හින්දා. රයිට්. උදාහරණයක් බලමු. යම් මාර්ග කොටසක පල්ල මැනීම වාහන තද බල නිසා අපහසු විට මේ උපකරණය මගින් මැනිය හැකියි. ඔව් අපි දන්නවා ළමයි. දැන් අපි හිතමු නුවර කොළඹ මාර්ගයේ කියලා. ඉතින් නුවර කොළඹ මාර්ගයේ පළල ලබා ගන්න ඕන. හරි යම් සංවර්ධන කටයුත්තක් සඳහා පළල ලබා ගැනීම සිදු කරන්න ඕන. හරි එහෙනම් මිනුම් පටියකින් ඔය කාර්තාවේ කරොත් නුවර කොළඹ මාර්ගයේ පළල මිනුම් පටියකින් අපි මැන්නොත් ඒ නුවර කොළඹ මාර්ගය අපි දන්නවා වාහන ඉතාමත්ම අධික විදිහට මේ වාහන ගමන් කරන මාර්ගය. ඉතින් මේ වගේ මාර්ගයක ලොකු අපහසුතාවයකට පත් වෙනවා අපි සහ ඒ කියන්නේ මනින පුද්ගලයා සහ ඒ අදාළ රථ වාහන. හරි. ඉතින් ඒ හින්දා මෙන්න මේ උපකරණය භාවිතයෙන් ප්‍රධාන වශයෙන්ම බිම් ඒ අදාළ මාර්ගයේ පළල ඉතාමත් පහසුවෙන් මැන ගන්න පුළුවන්. හරි. රයිට්. අපි ක්‍රියාකාරීත්වය බලමු. හරි. මම මෙතනදී මේ ක්‍රියාකාරීත්වයේ උපකරණේ ක්‍රියාකාරීත්වය මම මෙහෙම නිකන් කියවගෙන යනවා. ඔකට මම රූප සටහන මාර්ගයෙන් මම පැහැදිලි කරලා දෙන්න කොහොමද කියන්නේ කියලා. හරි. මේ උපකරණේ ක්‍රියාකාරීත්වය මම ඉස්සලා මේ ටික නිකන්
කියවගෙන යනවා. ඊට පස්සේ මම රූප රසායන බලায়න ඔකට ඒ උපකරණේ සමස්ත ඒ ක්‍රියාකාරීත්වය මම කියලා දෙන්න. හරි. මෙහිදී විද්‍යුත් චුම්බක තරංගයක් මගින් දුර නිර්ණය කෙරේ. උපකරණය මගින් නිකුත් කරන විද්‍යුත් කිරණ ගමන් කරනු ලබන වේගය නියතාගයක පවතී. ඒ නිසා මැනීම සඳහා යොදා ගන්න ලබන ලක්ෂ දෙක අතර එක ලක්ෂයක් මත උපකරණය තිපාම වයින් සවිකරයි. අනෙක් ලක්ෂය මත ප්‍රිස්මයක් රඳවන ලද රිටක් සිරස්ව සවිකරයි. උපකරණයේ දුරේක්ෂය ප්‍රිස්මයට නිවැරදිව ලක කර මැනීමේ විධානය දෙන බොත්තම තදකල විට උපකරණයෙන් කිරණය නිකුත් කොට එය ප්‍රිස්මයේ දෙසට ගමන් කර නැවත උපකරණය ළඟා වේ. උපකරණ නිකුත් කරන ලබන කිරණය ප්‍රිස්මය වෙත ගොස් ආපසු ඒමට ගතවන කාලය අනුව ලක්ෂ දෙක අතර දුර ගණනය කරනු ලබයි. එසේ මෙම ලක්ෂ දෙක අතර ඇති සිරස් කෝණය ගණනය කිරීම මගින් තිරස් දුර ගණනය කරනු ලබයි. මෙම ක්‍රියාවලිය උපකරණය මගින් ස්වයංක්‍රීයව සිදු කරනු ලබයි. අවශ්‍ය දුරේ පාටාංගය උපකරණයේ තිරය මත දැකිය හැකිය. බලමුද උපකරණයේ බලලාද මේ ක්‍රියාකාරීත්වය මම බොහොම සරලව මේ මේ මෙතනදී මේ කියපු ක්‍රියාකාරීත්වය බොහොම සරලවම උපකරණ දිහා බලන්නේ කියලා දෙනවා මට. රයිට්. මේ දෙන්නම තමයි පූර්ණමානේ භාවිතෙන් තිරස් දුර මැනීම. හරි. සෝරි. මෙතනදී මේ ඉලෙක්ට්‍රොනික ක්‍රමය කියලා තමයි හඳුන්වන්නේ. මෙතනදී ගණු ලබන උපකරණ තමයි පූර්ණමානේ කියලා කියන්නේ. හරි. ඒක එහෙම කිව්වත් වැරදි නෑ. මොකද පූර්ණමානේ භාවිතෙන් තිරස් දුර මැනීම කියලා කිව්වත් ඒක ගැටලුවක් නෑ. රයිට්. ඉස්ලාම අපි මැනිය යුතු භූමියේ AB කියන ලක්ෂ දෙයක් ලකුණු කරගන්නවා. හරි. A කියන ලක්ෂය පූර්ණමානේ තියෙනවා. B කියන ලක්ෂය ප්‍රිස්මේ තියෙනවා. හරි. එතකොට එහෙම තියලා පූර්ණමානේ ස්විච් එක ඔන් කරනවා. ස්විච් එක ඔන් කරනවා. ස්විච් එක ඔන් කරාට පස්සේ පූර්ණමානේ සිට කිරණක් ගමන් කරනවා මේ ප්‍රිස්මයේ දෙසට. හරි. එතකොට මේ ප්‍රිස්මයට මේ පූර්ණමානෙන් දෙනු ලබන කිරණය වදිනවා. හරි. වැදිලාට පස්සේ නැවතත් ප්‍රිස්මයේ සිට පූර්ණමානෙට ඒ අදාළ කිරණය නැවතත් පූර්ණමානේ දෙසට ගමන් කරනවා. හරි. පැහැදිලි. පූර්ණමානයේ ස්විච් එක මෙහෙම දැම්ම. දැන් මේ විදිහේ AB කියන ලක්ෂ දෙකක් තියෙනවා. AB කියන ලක්ෂ දෙක A කියන ලක්ෂේ පූර්ණමානෙ තිබ්බා. B කියන ලක්ෂේ ප්‍රිස්මය තිබ්බා. එතකොට A කියන A ලක්ෂයේ තියෙන පූර්ණමානේ ස්විච් එක දැම්ම. ස්විච් එක දැම්ම පස්සේ පූර්ණමානෙන් කිරණයක් ගමන් කරා. ඊට පස්සේ එම අදාළ කිරණය ප්‍රිස්මේ වැදුනා. ප්‍රිස්මේ වැදලා නැවතත් පූර්ණමානයේ දෙසට එම අදාළ කිරණය පරාවර්තනය වෙනවා. එතකොට අන්නේ පරාවර්තනය වීම සඳහා මේම පූර්ණමානේ නිකුත් කරපු කිරණය ප්‍රිස්මයේ දෙසට වැදිලා නැවතත් පරාවර්තනය වීම සඳහා ගත වන කාලය අනුව එහෙම අදාළ AB කියන ලක්ෂණ දෙකේ තිරස් දුර අපිට ගණනය කරන්න පුළුවන්. හරි. අර ක්‍රියාකාරීත්වය තමයි ඔය කිව්වේ බොහොම සරලව. හරි. වචන කිහිපෙන් මම කිව්වේ ක්‍රියාකාරීත්වය තමයි මේ උපකරණය දිහා බලාගෙන. පැහැදිලිද? හරි. නැවතත් මම කියන්නම්. ඔන්න පූර්ණමානය අපි ගත්තොත් මේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයෙන් බිම් මැනීම සිදු කරනවා. ආකාරය තමයි මම මේ කියන්නේ. හරි. ඔන්න අපිට මැනගන්න ඕන ළමයි AB කියන ලක්ෂ දෙකේ තිරස් දුර. හරි. AB කියන ලක්ෂ දෙකේ තිරස් දුර. හරි. එතකොට A කියන ලක්ෂයේ පූර්ණමානය තිබ්බා. B කියන ලක්ෂයේ ප්‍රිස්මය තිබ්බා. පූර්ණමානය මානේ ස්විච් එක එබුවා. එබුවාට පස්සේ මේ පූර්ණමානෙන් කිරණක් යනවා ප්‍රිස්මයට. හරි. එම ප්‍රිස්මය එම කිරණ ප්‍රිස්මයේ දෙසට ප්‍රිස්මයේ වැදිලා නැවතත් පූර්ණමානයට පරාවර්තනය වීමක් වෙනවා. අන්නේ කිරණ ප්‍රිස්මයේ සිට නැවතත් පූර්ණමානය දක්වා පරාවර්තනය වීම සඳහා ගතන කාලය අනුව අපිට ස්වංක්‍රීයවම පූර්ණමානය මගින් අදාළ ඒ දුර ලබා දෙනවා. හරි. පැහැදිලිද? දැන් කොහොමද මේකෙන් වැඩේ කරන්නේ කියලා. හරි. එහෙනම් ඕක හොද ඔළුවට ගන්න. හරි. අර ක්‍රියාකාරීත්වය තමයි මම මෙතනදී උපකරණ දිහා බලන්න පැහැදිලි කරේ. මොකද උපකරණ දිහා බලන්න පැහැදිලි කරනවා මට ඒක හොඳට ඔකට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හරි. රයිට්. මොකද මේක ප්‍රායෝගික වැඩ දෙයක් කින්දා. හරි. එහෙනම් අපි ඊළඟ කොටස යමු. ඔව්. මේ තියෙන ළමයි පූර්ණමානේ. හරි. පූර්ණමානේ තමයි මේ තියෙන. ඉතින් ඔකට අපේ සිලබස් එකේ අපේ ජයපද තාක්ෂණයේදී කියන සිලබස් එකේ. හරි. එහෙනම් ජයපද තාක්ෂණයේදී විෂය ධාරාවේ පූර්ණමානේ මේ උපකරණ මේ කොටස් හඳුනා ගැනීමක් නැහැ. හරි. මේවා ප්‍රැක්ටිකල් වලට එහෙම දාලා නැහැ. ඉතින් ඉලෙක්ට්‍රොනික ක්‍රමයේ එහෙම ප්‍රැක්ටිකල් වලට දාලා නැහැ. ස්ටේඩියා ක්‍රම විතරයි. ඉතින් මම ස්ටේඩියා ක්‍රම ගැන කොටින් වෙනම හැඳින්වීමක් කරන්න වීඩියෝ එකක් දාලා. ඉතින් මෙතෙන්දී අපි නිකමට අපි බලමු මේ උපකරණේ කොටස්. ඔබේ ඔබ්ජෙක්ටිව් ලෙන්ස් කියලා කොටසක් තියෙනවා. ඒ වගේ ඇලිඩේටේ කියලා කොටසක් තියෙනවා. ඒ වගේ ඩිස්ප්ලේ ස්ක්‍රීන් එකක් තියෙනවා. මේ තීඩෝ ලයිට් එකේ උපකරණ. ඒ වගේ බේස් ප්ලේට් එකක් තියෙනවා. ඒ වගේම ලෙවලින් ස්ක්‍රූ කියලා කොටසක් තියෙනවා. ඒ ලෙවලින් කිරීම සහ මට්ටම් ස්ක්‍රූප් කියලා කියන්නේ ඕකට. හරි. ලෙවලින් ස්ක්‍රූ කියලා කියන්නේ ඒ වගේම ක්ලැම්ප් කියන කොටසක් මේකෙදී පේනවා. ඉතින් ඔකට පේනවා මේ උපකරණේ මේ තියෙන උපකරණේ ඔකට පේනවා මේ දකුණු අත පැත්තේ ඔකට පේන තියෙන උපකරණේ. හරි. ඉතින් ඔය විදිහ තමයි තියඩෝ ලයිට් එකේ උපකරණය තියෙන්නේ. මේක ප්‍රධාන වශයෙන්ම කෝණ මැනීම සඳහා තමයි භාවිතා කරන්නේ. සිරස්තා තිරස්තලයේ කෝණ මැනීම සඳහා තමයි ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ. ඔකට අහන්න පුළුවන්. හරි. අහන්න පුළුවන් පේපර් වල. ඒකෙන්ද හොඳට මතක තියන්න. ඉතින් මේ උපකරණය ප්‍රධාන වශයෙන්ම තෙපාට සම්බන්ධ කරලා තමයි මේ උපකරණය පාවිච්චි කරන්නේ. මේ තියෙන තෙපා. හරි. මේ ඔකට පේනවා මේ කහපාට ස්ටෑන්ඩ් එකක් වගේ තියෙන්නේ තෙපා. හරි. ඔකට ස්ටේඩියා ක්‍රමයේ හරිද මම ඒක පැහැදිලි කරන් තෙපාව. හරි. රයිට්. එහෙනම් ඊළඟ කොටස යමු. ඔව්.
ලෝක ව්‍යාපෘතික යාත්‍රා වර්ණ චාන්ද්‍රිකා පද්ධතිය එහෙම නැත්නම් GNSS කියලා කියනවා. අපි ඒකත් බලමු. පෘථිවි වටා කක්ෂගත කර ඇති චාන්ද්‍රිකා පද්ධතිය මගින් දත්ත ලබාගෙන භූමියේ නිරපේක්ෂ පීඩීම නිර්ණය කිරීම සඳහා යොදාගන්න ලබන ක්‍රමවේද. ඔව්. ප්‍රධාන වශයෙන් මේකදී වෙන්නේ ළමයි මේ පෘථිවි වටා එහෙම තමයි අපි ගත තියලා අභ්‍යවකාශයේ චාන්ද්‍රිකා කීපයක් කක්ෂගත කරලා තියෙනවා. හරි? හරි. එතනදී වෙන්නේ මේ චාන්ද්‍රිකා පද්ධතිය මගින් ඒ අදාළ දත්ත ලබාගෙන භූමියේ නිරපේක්ෂ පීඩීම නිර්ණය කිරීම නිර්මය කිරීමක් තමයි මේකදී වෙන්නේ. පැහැදිලිවද? නිරපේක්ෂ පීඩීම කියන කොට පැහැදිලි මම මීට කලින් කතා කරා ගින්ච් මධ්‍යහන රේඛාව සහ සමකය කියන කොටස XY අපි ගත්තොත් YX කියන කණ්ඩායම් කොට අරගෙන හරි එතනදී අර මේ කෝණ මැනීම කියලා ඔකට මේ කෝණ ලබා ගැනීම කියලා හරි මම ඒක කරා අපි පළවෙනි පාට් එක බලන්න හරි වීඩියෝ එකේ අපි ගත්තොත් මේ වීඩියෝ මාලාවේ පළවෙනි කොටස බලන්න ඒක මම දාලා දෙනවා නිරපේක්ෂ පීඩීම ගැන දැන් මම මෙතනදී ඒක පැහැදිලි කිරීම කරන්න යන්නේ නැහැ මේකේදී හොඳට මතක තියාගන්න මේකේදී වෙන්නේ මේ අභ්‍යවකාශයේ රඳවලා තියෙනවා චන්ද්‍රිකා පද්ධතියක් ඒ චන්ද්‍රිකා පද්ධතියෙන් දත්ත ලබාගෙන භූමියේ නිරපේක්ෂ පීඩීම නිර්ණය කිරීම සඳහා යොදා ගන්න ලබන ක්‍රමවේදයක් තමයි මේ GNSS කියලා කියන්නේ එහෙම තමයි ලෝක ව්‍යාප්තික යාත්‍රා වන චන්ද්‍රිකා පද්ධතිය කියලා කියන්නේ මෙම ක්‍රමවේදයේ GPS හා GLONASS එහෙම තමයි GLONASS කියලා අපිට කියන්න පුළුවන් යන ක්‍රමවේදයේ සංකලනයකි GPS කියලා කියන්නේ 1995 දී චන්ද්‍රිකා 32 මයි සිදු කරන ලබන ක්‍රමයක් හරි මෙතනද යම් ඔකට අදහසක් ගන්න පුළුවන් මේ ලෝක ව්‍යාප්තික යාත්‍රා වන චන්ද්‍රිකා පිළිබඳව මේ තියෙන ළමයි ග්‍රාහකේ ග්‍රාහකේ කියන කොටස පෘථුවේ තියෙනවා එතකොට අභ්‍යවකාශ ටික ඉහලා sorry මේ චන්ද්‍රිකා ටික ඉහලා අභ්‍යවකාශ රඳවලා තිනවා එතකොට ඒ චන්ද්‍රිකා වලින් ලබා දෙනු ලබන දත්ත මේ ග්‍රාහකේ විතර පෘථුවේ මත තියෙන ග්‍රාහකේ විතර ලබා දීමක් තමයි මෙතනදී වෙන්නේ ඔකට මේ රූපසරණ වලින් යම් පැහැදිලි කිරීමක් වෙනවා මම වෙනම රූපසරණ ටිකක් ඔකට දාලා තිනවා ඒකින් මීටර පැහැදිලි වීමක් ඔකට වෙයි ග්ලෝනස් කියලා කියන්නේ එහෙම නැත්නම් GLONASS කියලා කියන්නේ රුසියාව විසින් 1995 දී චන්ද්‍රිකා 24 මායිම් පාත්තරෙන් ලබන ක්‍රියාවලියක්. මෙම ක්‍රියාවලිය වල මෙම ක්‍රමවල ප්‍රධාන මූලධර්ම වෙනුවේ දන්නා ස්ථානවල සිට නොදන්නා ස්ථාන නිර්මාණය කිරීමේ ක්‍රමයයි. ඔව් මෙම ලෝක ව්‍යාප්තික අත්‍රාවන්න චන්ද්‍රිකා පද්ධතියේ ප්‍රධාන මූලධර්ම තමයි ළමයි දන්නා ස්ථාන. ඇත්තටම අපි දන්න තැනක සිට නොදන්නා ස්ථානයක් නිර්මාණය කිරීමේ ක්‍රමයයි. හරි? අපි දන්න තැනක සිට නොදන්නා තැනක එහෙම නැත්නම් දන්නා ස්ථානයක ඉඳගෙන නොදන්නා ස්ථානය නිර්මාණය කිරීමේ ක්‍රමවේදයක් තමයි මේකෙදි අනුගමනය කරන ඕක තමයි ප්‍රධාන මූලධර්ම මේ ලෝක ව්‍යාප්තික යාත්‍රා වන චන්ද්‍රිකා පද්ධතියේ. හරි? රයිට්. ඊළඟ කොටස යමු. ඔව්. පෘථිවි වටා නිරන්තරයෙන් සැරිසරන ලබන මෙම චන්ද්‍රිකා මගින් පෘථිවි මත පිහිටි ග්‍රාහකයේ විතර ලබා දෙන දත්ත මගින් එම පිහිටීමේ කණ්ඩායම් කියලා ලබා දෙලා වේ. ඔව්. මේකෙදි ප්‍රධාන වශයෙන් වෙන දේ ඔකට පැහැදිලි මම කිව්වා. පෘථිවියේ අභ්‍යවකාශයේ චන්ද්‍රිකා කක්ෂගත කරලා තිනවා චන්ද්‍රිකා ක්‍රීපයක් එතනදී ලබා දෙනු ලබන දත්ත හරි ලබා දෙන දත්ත පෘථිවියේ මත ස්ථාන ගත කරලා තින මේ ග්‍රාහකයට ලබා දෙනවා හරි එම දත්ත මගින් එම පිහිටීමේ කණ්ඩාංක ප්‍රධාන වශයෙන් ලබා දීමක් කරනවා GPS මගින් චන්ද්‍රිකා හතරක් මයි ලබා දෙන දත්ත මගින් ස්ථානීය පිහිටීම ලබා දෙයි මෙම ක්‍රමයෙන්මයි නිර්වත්තාව ආසන්න සෙන්ටිමීටර 1 දක්වා පවත්වාගෙන මේ හැකියාව ප්‍රධාන වශයෙන්ම මේ GPS ක්‍රමයේදී වෙන්නේ චන්ද්‍රිකා හතරක් හරි යොදාගෙන තමයි මේ අදාළ දත්ත ලබා දෙන්නේ මේ අදාළ ස්ථානයේ පිහිටීම පිළිබඳව දත්ත ලබා දෙන්නේ ඉතින් මෙම ක්‍රමය ගත්තොත් ඊටාම නිර්වද්ද ක්‍රමයක් ඉතින් සාමාන්‍ය ආසන්න වශයෙන් සෙන්ටිමීටර 1 දක්වා පවත්වාගෙන මේ හැකියාව තියනවලු උදාහරණ කිසිම ගත්තොත් ස්මාර්ට් ජංගම දුරකථන වල ඇති Google සිස්ටම් මගින් සිටින ස්ථානයේ පෙන්වුම් කිරීම ඔව් ප්‍රධාන වශයෙන් අපි දන්නවා දැන් ස්මාර්ට් Android අපි පාවිච්චි කරන ස්මාර්ට් ජංගම දුරකථනයේ map එක හරි මැප් එක ඒ සඳහා අපි ඉන්න ස්ථානය එහෙම නැත්නම් GPS කියලා කියන අපි ඉන්න ස්ථානය පෙන්වුම් කිරීම ප්‍රධාන වශයෙන් අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මෙන්න මේ GPS තාක්ෂණය තමයි මේකෙදී භාවිත වෙන්නේ. මෙම තාක්ෂණයේ නිර්වද්‍යතාවය රඳා පවතින අදාළ උපකරණයේ සවිකර ඇති ග්‍රාහකේ ප්‍රබලතාවය මත මෙම මේ අපි ගත්තොත් මේ චන්ද්‍රිකා එහෙම නැත්නම් ලෝක ව්‍යාප්තික යාත්‍රා වන චන්ද්‍රිකා පද එහෙම නැත්නම් GNSS කියන ක්‍රමයේ ප්‍රධාන වශයෙන්ම නිර්වද්‍යතාවය. හරි? අපි ගත්තොත් මේකේ නිර්වද්‍යතාවය හරි බව හරි නිර්වද්‍යතාවය රඳා පවතින මේ අදාළ ග්‍රාහකගේ ප්‍රබලතාවය මත මොකද චන්ද්‍රිකා වලින් දෙනු ලබන දත්තය අදාළ ස්ථානයේ පිහිටීමේ කණ්ඩාංක එහෙම තමයි අදාළ ස්ථානයේ චන්ද්‍රිකා මගින් අදාළ ස්ථානයේ පිහිටීම හරියටම ග්‍රහණය කරගන්න ඕන හරියටම අල්ල ගන්න ඕන එතකොට මේකේ ප්‍රධාන වශයෙන්ම මේම ක්‍රමයේ නිර්වද්‍යතාවය හරි කොච්චර දුරට මේ ක්‍රමයේ සාර්ථකත්වයේ කියන දේ රඳා පවතින්නේ මේ ග්‍රාහකේ අර ඒ අදාළ දත්ත අල්ලා ගැනීමේ පහසු එහෙම නැත්නම් හැකියාව ප්‍රබලතාවය මත තමයි ඒක රඳා පවතින්නේ
මෙම් පද්ධතියේ මූලික වය දාගනුයේ යුද්ධ කටයුතු සඳහා පමණි. නමුත් වර්තමානයේදී වෙනත් අවශ්‍යතා සඳහාද යොදා ගැනීම ආරම්භ වී ඇත. ප්‍රධාන වශයෙන්ම මේ පද්ධතිය මූලික වය යොදා ගන්න ළමයි යුද්ධ කටයුතු සඳහා පමණි. හරි. නමුත් වර්තමානයේදී වෙනත් අවශ්‍යතා සඳහාද යොදා ගැනීම ආරම්භ වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් හරි. දැන් මූල දැන් මුලින් මේ ක්‍රමය මේ GNNS ක්‍රමය ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ යුද්ධ කටයුත්තක් සඳහා යුද කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් දැන් මේ අද වන විට වෙනත් අවශ්‍යතා සඳහා යොදා ගැනීම ආරම්භ වෙලා තියෙනවා. මෙමගින් ඕනෑම ලක්ෂක කණ්ඩාංක ඕනෑම කාල වෙන තත්ත්වයක් යටතේ ලබා දෙයි. ඔව් මේක ළමයි වාසියක් විතර ගන්නත් පුළුවන් මේ ක්‍රමයේ අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් ලෝක ව්‍යාප්තික යාත්‍රාවන චන්ද්‍රිකා පද්ධතියේ තියෙන වාසියක් විතර ගන්න පුළුවන්. ඕනෑම ලක්ෂක කණ්ඩාංක ඕනෑම කාල වෙන තත්ත්වයක් යටතේ ලබා දෙයි. අර කාලගුණයේ කිසිදු බලපෑමක් නැහැ. හිමපතනයේද වර්ෂාවද කිසිම ගැටලුවක් නැහැ. කාලගුණයේ ඕනෑම තත්ත්වයක් යටතේ අදාළ ඒ බිම් මැනීමේ කටයුත්ත බොහොම පහසුවෙන් සිදු කර ගන්න පුළුවන්. එමතන ඕනෑම ලක්ෂ්‍ය කණ්ඩාංක ඕනෑම කාල වෙන තත්ත්වයක් යටතේ අපිට ලබා දීමක් මේකදී වෙනවා. හරි. ඉතින් ඕක තමයි මේක මේදී කියන්න තියෙන්නේ. මේ තියෙන්නේ අදාළ ක්‍රමය පිළිබඳ ඔකට දැකින ලයිව් සජීවීව රූප සටහන ඔකට පේනවා. ඉතින් මෙතනදී ඉහළ අභ්‍යවකාශ චන්ද්‍රිකා ටික ස්ථාපිත කරලා තියෙනවා. ඒ ස්ථාපිත කරලා තියෙන චන්ද්‍රිකා මගින් අදාළ දත්ත පුටුවේ ස්ථාපිත කරලා තියෙන මේ ග්‍රාහකයා විතර ලබා දෙනවා. හරි. ඒ ලබා දීමෙන් තමයි අදාළ ඒ ස්ථානයේ කණ්ඩාංග ඒ අදාළ ස්ථානයේ පිහිටීම පිළිබඳ අපිට අදහසක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් ඕක තමයි මේ ක්‍රමය. හරි. ඊළඟ එක තමයි ඡායාරේඛන මිතිය. ඡායාරේඛන මිතිය. හරි. ඡායාරේඛන මිතිය. බලමු මේ ක්‍රමය කොහොමද කරන්න කියලා. ගුවන් යාන මත සයිකුණු ලබන කැමරා මගින් අදාළ ප්‍රදේශයේ ඡායාරූප ගැනීම සිදු කරයි. ඔව් මෙම ඡායාරූප මත විශේෂ මුදුකාංගය සහිත පරගණක ඇසුරෙන් ත්‍රිමාණ ඇඳීමක් එම 3D drawing සිදු කරන ලබයි. ඉන්පසු එම ඡායාරූප එක මත එක සම්බන්ධ කිරීම මගින් භූමිය උස ගන්න ලකෝ ලබයි. ඔව් මේ ක්‍රමයේ ප්‍රධාන වශයෙන්ම ඡායාරේඛක මිතිය කියන ක්‍රමයේ ප්‍රධාන වශයෙන්ම 3D සිතියම් ඇඳීම සඳහා තමයි නිර්මාණය වෙන්නේ යොදාගන්නේ ප්‍රධාන වශයෙන්ම. ඉතින් මේකෙදී කරන ළමයි මේ ගුවන් යානාවක කැමරාවකයි කරලා ඒ කැමරාව මගින් ඒ අදාළ භූමිය රූප සටහන් කර එහෙම නැත්නම් ෆොටෝ ගැසීමක් කරනවා. අපි සරලවම ගොත් ඔන්න අපි ගත්තොත් එම ප්ලේන් එකක් තියෙනවා. ඒ ප්ලේන් එකේ කැමරාවක් සම්බන්ධ කරන ඒ සම්බන්ධ කරන ඒ කැමරාවෙන් ඒ අදාළ බිම් සැලැස්මේ නැත්නම් සිතියම නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රදේශ ෆොටෝ ගහ ගන්නවා. අන්නේ ෆොටෝ හරි ඒ අන්නේ ගහගත්තු ෆොටෝ ඒ විදිහට ගහගත්තු ෆොටෝ විශේෂිත මෘදුකාංගයක් එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් ආශ්‍රයෙන් පරිගණකයක් යොදාගෙන ත්‍රිමාණ ඇඳීමක් තමයි සිදු කරන්නේ. හරි. ඒ එම ඡායාරූප යොදාගෙන එහෙම නැත්නම් ඡායාරූප මත යම් විශේෂිත මෘදුකාංගයක් තියෙන පරිගණකයක් ඇසුරෙන් ත්‍රිමාණ සිතියම් නිර්මාණය කිරීමක් තමයි වෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම අර අපි ගත්තොත් මේ ගුවන් යානා මගින් ලබා ගන්න ලබන ඡායාරූප එහෙම නැත්නම් ෆොටෝ වලින් තමයි මේ 3D drawing එහෙම නැත්නම් 3D සිතියම නිර්මාණය කිරීම වෙන්නේ. හරි. ඒක පැහැදිලි. ඉන්පසු මේ ඡායාරූප එක මත එක සම්බන්ධ කිරීම මගින් භූමිය උස ගන්න ඕන බලයි. ඔව්. ප්‍රධාන වශයෙන් මේකෙදි මේ ඡායාරූප ඊට පස්සේ අපි අර තිබ්බ ගහකට මේ ඡායාරූප එක මත එක සම්බන්ධ කිරීම මගින් අදාළ භූමිය උස වගේ දේවල් ගන්නේ කරන්න පුළුවන් අපිට. මෙම ක්‍රමයේ වූ ප්‍රධාන වාසිය වනුයේ විශාල ප්‍රදේශක ත්‍රිමාණ සිතියමක් කෙටි කාලයක් ඇඳිය හැකිමයි. ඔව් මේ ක්‍රමයේ තියෙන ප්‍රධානම වාසිය තමයි ළමයි අපිට විශාල භූමියක් තමත් කෙටි කාලෙකින් ත්‍රිමාණ සිතියමක් 3D සිතියමක් තමත් කෙටි කාලෙකින් අපිට ඇඳ ගන්න පුළුවන් විශාල ප්‍රදේශක වත්. හරි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඉහළ අපි ගත්තොත් ගුවනට ගිහිලා තමයි අදාළ ෆොටෝ ගන්න. ඒතකොට වැඩි ප්‍රදේශයක් අපිට ආවරණය කරන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් මේ 3D සිතියම් නිර්මාණය සඳහා ඔය ඔටෝකැඩ් වගේ මෘදුකාංග අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් ඊට වඩා මෘදුකාංග සොෆ්ට්වෙයාර් වර්ග තියෙනවා. හරි. ඉතින් ඔටෝකැඩ් උත් අපිට ගන්න පුළුවන් සිතියම් ඇඳීම සඳහා භාවිත කරන බිම් සැලසුම් සඳහා භාවිත කරන සොෆ්ට්වෙයාර් විදියට. හරි. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. රයිට්. මේ තියෙන ළමයි ඡායාරේඛන මිතියෙන් කොහොමද ඒ අදාළ ඒ ෆොටෝ ගැනීම සිදු වෙන්නේ කියලා ඡායාරූප ගැනීම සිදු වෙන්නේ කියලා. ඉතින් මේකෙදි තියෙනවා අපි ගත්තොත් පහත රූපසනාවකට පැහැල් දෙපෙනවා මේ අදාළ භූමිය ඒ ඡායාරූප එහෙම නැත්නම් අපිට සිතියම් ගත කිරීම සඳහා බිම් සැන්සර් නිර්මාණය කිරීම සඳහා අදාළ භූමියට ඉහළින් ඩ්‍රෝන් යානයක් යවලා එම් ඩ්‍රෝන් යානෙන් අදාළ භූමිය රූප සටහන් ගන්නවා. හරි. ඒ රූප සටහන් ආධාරයෙන් තමයි අදාළ 3D සිතියම නිර්මාණය වෙන්නේ අදාළ මෘදුකාංගයක් යොදාගෙන. හරි. ඉතින් ඔය කට්ටියට දැන් පැහැදිලි ඇති මොකද්ද මේ ඡායාරේඛන මිතිය වෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන්ම ත්‍රිමාණ සිතියම් නිර්මාණය කිරීම සඳහා මේ ඡායාරේඛන මිතිය යොදා ගන්නවා. හරි. එතකොට මේ තියෙන ළමයි 3D සිතියමක් එහෙම නැත්නම්
මෙතින් ත්‍රිමාණ සිතීම. හරි ත්‍රිමාණසිය මේක භූෂණතාවය පිළිබඳ දක්වන සිතීම. ඔයාලට පේනවා ප්‍රධාන වශයෙන් කඳු තියෙනවා. ඒ තැනිතලා ප්‍රදේශ ඒ වගේම ගංගා ඇල දොළවල් පොකුණු ඒ වගේ දේවල් ඔකට පේනවා. මේක ඇත්තම අර ත්‍රිමාණ කරලා 3D 3D කරලා නිකන් ඇත්තම ස්වරූපයෙන් වගේ හදපු සිතුවා. ඉතින් මේ වගේ සිතියම් නිර්මාණය සඳහා තමයි ඡායාර ඒකනමිතිය ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ. හරි. ඔකට දැන් පැහැදිලි ඇති. හරි. භූගෝලයේ තොරතුරුපත්. ඉතින් අද බිම් ඇනිමේ මේ අවසාන කොටස බිම් ඇනිමේ ශිල්පක්‍රම වල අවසාන කොටස. භූගෝලයේ තොරතුරුපත්. පරිගණක ආශ්‍රිතව ක්‍රියාකරන ලබන සිතියම් ක්‍රමයක් වේ. ඔය ප්‍රධාන වශයෙන් මේකත් පරිගණකයක් ආශ්‍රයෙන් තමයි නිර්මාණය වෙන්නේ. එකම සිතියමක් මත විවිධ තොරතුරු ඇතුළත් සිතියම් පරිගණක කර ඇත. ඔව්. මේකෙදි විශේෂත්වය තමයි ළමයි එකම සිතියමක තොරතුරු ආශයක් ඇතුළත් කරලා තියෙනවා. හරි. උදාහරණයක් විදිහට ගත්තොත් එකම සිතියමක් මාගෙන් විවිධ තොරතුරු ලබා ගත හැකිම වාසියකින්. උදාහරණයක් විදිහට ගත්තොත් ජලාශ වනාන්තර ගංගා ආදී. ඔව්. අපි ගත්තොත් දැන් එකම සිතියමක. හරි. එකම සිතියමක ජලාශ වනාන්තර ගංගා ආදී තුනම අපිට දක්වන්න පුළුවන්. දැන් කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි හිතමු අනුරාධපුර ප්‍රදේශයේ ජලාශය වනාන්තර ගංගා ආදී සිතියම් ගත කිරීම සඳහා කියන්නේ යම් අවශ්‍යතාවයකට යම් සංවර්ධන අවශ්‍යතාවයකට අපිට ඕන අනුරාධපුර ප්‍රදේශයේ ජලාශ වනාන්තර ගංගා කියන මේ තුනම. එතකොට මේ අවශ්‍යතාවයම අනුව අපිට සිතියම නිර්මාණය කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේ තොරතුරු ඔක්කොම තියෙන හරි ඔක්කොම තියෙන අනුරාධපුර ප්‍රදේශයේ සිතියම නිර්මාණය කරන්න පුළුවන් මේ භූගෝලීය තොරතුරු පද්ධතිය මගින්. හරි. ඕක තමයි කියන්නේ. මෙම් පද්ධතිය මගින් විවිධ දත්ත සඳහා එම දත්තෙන් දත්තට විවිධ ඩිජිටල් සිතියම් ස්තර නිරූපණය කරනවා. මේ GIS කියන එහෙම තමයි භූගෝලීය තොරතුරු පද්ධතිය මගින් ප්‍රධාන වශයෙන්ම කරන්නේ ඒ අදාළ භූමියේ දත්තෙන් දත්තට විවිධ ඩිජිටල් සිතියම් ස්තර නිරූපණය කරනවා. උදාහරණ වශයෙන් අනුරාධපුර ප්‍රදේශයේ තියෙන ගංගා වල ඩිජිටල් සිතියම් ස්තරය. හරි. එම ස්තරයෙන් ස්තරයට අපිට නිර්මාණය කරන්න පුළුවන්. නිදසුන් වශයෙන් යම් ප්‍රදේශයක් සඳහායි මාර්ග සඳහායි එක් ස්තරයක්ද, ගොඩ ඇගිලි සඳහා තවත් ස්තරයක්ද, භූමි උස සඳහා වෙනත් ස්තරයක්ද, ඉඩම් භාවිතය සඳහා තවත් ස්තරයක්ද ආදී වශයෙන් ස්තර රාශියක් පිළියෙල කෙරේ. අවසානයේ මේ ස්තර සියල්ල හෝ කීප එක මත එක තැබුව විට අදාළ වේ දැකෙන අවශ්‍යතාවයට අදාළ සිතීම ලබා දෙයි. මේකෙදි ප්‍රධානම විශේෂත්වය තමයි ළමයි අපි ගත්තොතෙන් දැන් මෙතනදී කියනවා ප්‍රධාන වශයෙන් යම් ප්‍රදේශයක ඒ මාර්ග සඳහා එක ස්තරයක්ද, මාර්ග තියෙනවනේ ප්‍රදේශවල ඒ මාර්ග සඳහා එක ස්තරයක්. ගොඩනැගිලි සඳහා තවත් ස්තරයක්, භූමිය උස සඳහා තවත් ස්තරයක්, ඒ වගේම ඉඩම් භාවිත සඳහා තවත් ස්තරයක්. ඒ වගේ ස්තර විදිහ තමයි මේක පිළියෙල කිරීමක් කරන්න, මැනීම සිදු කරන්නේ. හරි. බිම් මැනීම සිදු කරන්නේ අවසානයේදී අපේ අවශ්‍යතාවයට අනුව ස්තර සියල්ල හෝ කීපයක් එකතු කරලා අය අදාළ ප්‍රදේශ දැක්කෙන අවශ්‍යතාවයට අනුව අපේ සංවර්ධන කටයුත්තක් නම් අපිට ඕන ජලාශ නම් අපිට මංමාවත් සහ භූමිය උස පමණයි නම් වැදගත් වෙන්නේ. ඒ අවශ්‍යතාවයට අනුව සිතීමක් අපිට පිළියෙල කරගන්න පුළුවන් මේ භූගෝලීය තොරතුරු පද්ධතිය මත. හරි. ඔබ තමයි මේකෙදි වෙන්නේ. එහෙනම් අපි පැහැදිලි කරගමු මේ රූප සටහන මාර්ගයෙන් කොහොමද ඒක කරන්න කියලා. රයි. එම මේකෙදි ළමයි ප්‍රධාන වශයෙන්ම භූගෝලීය තොරතුරු පද්ධතිය. අපි කිව්වා යම් අපි මම මෙහෙම කියන්නකෝ දැන් අපිට ඕන අනුරාධපුර ප්‍රදේශයේ යම් සංවර්ධනය කිරීම සඳහා සිටීම. පිළියෙල කර ගැනීම සඳහා. ඒ සිටීමේ මෙන්න මේ දත්ත තුනම අන්තර්ගත වෙන්න ඕන. මම්මාවත් පිළිබඳ දත්ත. ගොඩනැගිලි පිළිබඳ දත්ත. වගාවන් පිළිබඳ දත්ත. ඔන්න ඔය දත්ත තුනම අපිට අවශ්‍යයි මෙන්න මේ සිටීම එක සිටීමකට අපිට ගන්න. හරි. ඉතින් ඔය ක්‍රමයේ දෙත සඳහා තමයි භූගෝලීය තොරතුරු පද්ධතිය අපිට වැදගත් වෙන්නේ. එතනදී ප්‍රධාන වශයෙන්ම ඔකට හොඳට මතක තියාන්න මන්මාවත් පිළිබඳ දත්ත වෙනම අපි මැන ගන්නවා මේ භූගෝලීය තොරතුරු පද්ධතිය ඔස්සේ. ගොඩනැගිලි පිළිබඳ දත්ත වෙනම ගන්න. වගාවන් පිළිබඳ දත්ත වෙනම ගන්න. එතකොට අපිට ඕන අනුරාධපුර ප්‍රදේශයේ තියෙන මේ මන්මාවත් පිළිබඳ දත්ත, ගොඩනැගිලි පිළිබඳ දත්ත, වගාවන් පිළිබඳ දත්ත කියන මේ දත්ත ආකාර තුනම. හරි. ඊට අවසානයේදී මෙන්න මේ සියලු දත්ත එහෙම තමයි අපි මුලින් කතා කරමු මේ දත්ත තුනම එකතු කරලා දත්වල එකතුෙන් ඒ තුනම අපේ අවශ්‍යතාවයට අනුව ඒ දත්ත තුන් වර්ගෙම තියෙන සිතියම පිළිල කරගන්න පුළුවන්. ඒ සිතියම පිළිල කරගන්න ළමයි භූගෝලීය තොරතුරු පද්ධතිය මම එහෙම තමයි GIS ක්‍රමය මගින්. හරි. ඔයාලට දැන් පැහැදිලි ඇති. එහෙනම් මේ GIS ක්‍රමය එහෙම තමයි භූගෝලීය තොරතුරු පද්ධතිය කියන එක. මොකද ඔකට පැහැදිලි වෙන්න ඕන දැන් මම කියපුව එක. මොකද අපි ගත්තොත් එහෙම අපේ අවශ්‍යතාවයට අනුව හරි අපේ අවශ්‍යතාවයට අනුව විවිධ දත්ත තියෙන සිතියම පිළිල කරගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ එකම සිතියමක් මග එකම සිතියමක් මත විවිධ දත්තයන් තියෙන සිතියමක් අපිට පිළිල කරගන්න පුළුවන් මේ භූගෝලීය තොරතුරු පද්ධතිය මගින්. හරි. එහෙනම් ඔකට මම හිතනවා මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් අදට පාඩම මම අවසන් කරනවා මේ විදිහට. එහෙනම් ඔකට ඔක්කොට සුබ දවසක් වේවා.